And now, live at 10. I born Subha Sandhyavak. අදත් දියුණු දවස උණුසුම් කරමින් පුවත් රසක් පිළිබඳව වාර්තා වුණා. ඒ සියල්ල ගැන කෙටියෙන් ඔබට කියන live at 10 සමගමයි ඔබ මේ එක්වන්නේ. කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් පැවති නෞකාවේ ගින්න බොහෝ දුරට පාලනය කර තිබෙනවා. කොළඹ වරායට කිලෝමීටර් 9.5ක් වයඹ දෙසින් නැංගුරම්ලා තිබූ सिंगापुर दजे सहित एक्सप्रेस पर्ल नौकावे गिन्न हटगत्ते पसुगे विसिवन एहि गबड़ा करदिबु रासायनिक द्रव्य एतुलु एविलेन सुलु द्रव्य हेतुवेन नवे एतिवु गिन्न वडा तीव्र वू अतर पैवति आयापत काल गुणे सा सागरे केलंबिली सागर तत्व हेतुवेन गिन्न नव पुरा व्याप्त वुना श्रीलंका नाविक हमुदाव गुवन हमुदाव एक्व गिन्न मेड पैवत्वीम संधा पसुगे दिन कीहिपेदी दडी वेहेसक गत्ता अतर एम मेहेयुम संधा इंदियावे विशेष यात्रा कीहिपयक्द पसु एक्कुणा ए अनुव नौकावे पेतर गिय गिन्न यमाकारयकिन पालने कर गैनीमट हैकियु बव श्रीलंका नाविक हमुदाव पवसनवा मेतर नौकावे तिबु बहालुम तुलिन गिलिहुनु रासायनिक द्रव्य एतुलु नवेहि बहालुम तुल अंतर्गत वू विविध द्रव्य वत्तल उस्वटिके याव प्रदेशी सिट मीगुम वेरल तीरे दक्वा गुडक सातिबुणा वेल्लवत्त मूदु तीरेटद नौकावेन विसुरुनु द्रव्य अद गुडक सातिबुणे मेलिसिन එම ද්‍රව්‍ය එක්රැස් කිරීමට පවතින කොවිඩ් සංචරණ සීමාද නොතකමින් ජනතාව එක්රැස්ව සිටි අතර එසේ පැමිණි පුද්ගලින් 8 දිනක් අත්අඩංගුවට ගැනීමටද ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර තිබුණා. මේ අතර නෞකාව වරාය වෙත ඇතුළු වීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් වරාය අධිකාරී සභාපතිවරයා මෙසේ පිළිතුරු ලබා දුන්නා. මාධ්‍ය විසින් මම දැක්කා ප්‍රචාරයක් යනවා මේක කතාවලත් ඉන්දියාවෙත් වරාය වලට ප්‍රතික්ෂේප වුණා මේ නැව නමුත් ලංකාවට කොහොමද ආවේ කියන ප්‍රශ්නය නගලා තිබුණා. එහෙම එකක් නැහැ. මේ කතාව වරාය කතාවලත් මේ වරායට ගිහිල්ලා අපේ 18ක් පමණ ඒ බහලොම් බෑම සහ ගොඩ බෑම සහ පැටවීම සිදු කරලා තියෙනවා. ඒ වගේම ඉන්දියානු වරායටත් ගිහිල්ලා ඒ විදිහටම කටයුතු කරලා තමයි තුන්වෙනියට කොළඹ වරායට ඒකට ඒ කාලසටහනનો එන්න තිබුණේ. ඒ එක තමයි මේ ගමන් කරලා කොළඹ වරායට ආවේ. 20 වෙනිදා දවල් කාලේ තමයි වරාය නැංගුරන් ලාන්න තිබුණේ. ඒකට ඒ කට්ටිය එදා රාත්‍රියේ පැමිණ නිසා අපය 15 20ක් විතර එළියේ ඉන්න සිදු වුණා ඒ කට්ටිය. ඒක තමයි සාමාන්‍ය ක්‍රම. ඒ අනුව එළියේ ඉන්නකොට තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ. දුමක් ඇති වුණා ඉතර ඊට පස්සේ ගින්න බවට පත් වෙලා තමයි මේ අද තියෙන තත්ත්වයට පත් වෙන්නේ. රුසියාවේ නිෂ්පාදිත තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා 50,000ක් අද රාත්‍රියේ මිලිටරට රගෙන එමිට නියමිත බව රාජමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. මෙතර ගාල්ල මාතර අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට සයිනෆෝම් එන්නත ලබා දීම අද ආරම්භ වුණා. चीन राज्य प्रधान लभादूनफा लक्ष पहाबीमत्समक जनाधिपति गोटाबे राजपक्ष महता उपदेश लभादूने सिटम एम एन जनतावट लबादीन लिसाई एलिस हिमेव एनत्मात्र तुन लक्ष हेत्ते पंदहसाक देवन मात्रावसंधा वेंकराति बव कोविड-19 पतिरीम वेलक्वीमे जातिक क्रियान्वित मध्यस्थाने प्रधाने युद्धामुदापते जनरल शवेंद्र सिल्वा महता प्रकाश कला इतरी एनत्मात्र एक लक्ष विसिपंदहसाक गाल्ल मात्र सह कुरुनायगल कोविड अवधानम प्रदेश वल जनतावट एनत्करणे संधा यमुकराति बव युद्धामुदापति वरया वेडिदुरटत पवसुवा एनत्करण वेडसटान संधा सौख्य कार्य मंडल वलट सहाय दीमट युद्धामुदावे वैद्य कंडायम युदवन बव युद्धामुदापति वरया प्रकाश कला රුසියාවේ නිෂ්පාදිත තවත් කොවිඩ් මර්ධන ස්පුට්නික් V එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් අද රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. අදත් මෙරටින් කොවිඩ්-19 ආසාදිතින් 2572 දෙනෙක් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 174849ක් දක්වා ඉහළ ගියා. වෙලම්පිටිය මන්සන්දියේ මහමග දමාගොස් සිටි කොවිඩ්-19 ආසාදිත මහලු යුවලක් පිළිබඳ අනුවේදනීය කතාවක් පසුකේ දහඬම වෙනිදා අපි ඔබට වාර්තා කළා. එම යුවල රෝහල් ගත කිරීමෙන් පසු සුවය ලබා අද රෝහලෙන් පිටව ගියා. कोविड-19 आसादित महलु युवलक वेल्लंपिटिय मंगसंदी महामग दमागोस्सिमेन बवट आरंचियक लबुने पसुगे दानवेनिदा हरियट एविद गेनीमट पवा नोहकिव इता असाध्यतात्वेन एदा मे असरण महलु अम्मई तात्तई सिटी आकारय कागेत सित ससल कला
හිටති අවට ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීම මත මේ මහලු යුවළ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළු කිරීමට පියවර ගත්තේ ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය මැදිහත්වීමෙන් සතියකට අධික කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසුව අද මේ මහලු අම්මයි තාත්තයි සුවය ලැබූ පුවත අසන්නට ලැබුණා ඒ තොන් දෙදෙනා බාහිර ගැනීමට කිසිවෙකු හෝ ඉදිරිපත් නොවීම හේතුවෙන් මේ මහලු අම්මා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සත්කාර නිලධාරී වෙත බාර දීමෙන් අනතුරුව කලුතර වැඩිහිටි නිවාසයකට යොමු කිරීමටයි පියවර ගැන්නේ. ඒ අම්මත් එක්ක එකටම හිටපු මහලු තාත්තා කිසියම් මානසික ආබාධයක් හේතුවෙන් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමු කෙරුණා. ඉදිරි කාලයේදී ඔහු සුවය ලැබීමෙන් අනතුරුව මේ මහලු අම්මා යොමු කළ කලුතර වැඩිහිටි නිවාසයටම බාර දීමට නියමිතව තිබෙනවා. කොහොමුණත් මේ අම්මටයි තාත්තටයි පිටක් අවශ්‍ය වෙලාවේ අපේ සුවවිරුවන් ඉදිරිපත් වෙලා ඒ දෙන්නට ආයෙත් ජීවිතේ දෙන්න කටයුතු කිරීම ගැන ඒ අයට බොහොම පිං කියලා කියන්න මේ තමයි හොඳම අවස්ථාව. සංචරණ සීමා යටතේ දැනට විවෘතව පවතින විලඳ සැල් ජංගම රතහා දුරකථන මගින් ඇනෝම් කර ලබා ගන්නා භාණ්ඩ සඳහා අධික මිලක් අය කරන විලඳුන් පිළිබඳව දැන්වීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන මහතා පවසන්නේ ඒ පිළිබඳ පැමිණිලි 1977 අංකය ඔස්සේ මහජනතාවට සිදු කළ හැකි බවයි. අධික මිලට භාණ්ඩ අලෙවි කරනවා කියන ඒ චෝදනාව පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබිලා තිබෙනවා. මුළු දිස්ත්‍රික්ක 25ෙම පාරිභෝගික අධිකාරිය නිලධාරීන් මේ පිළිබඳව මේ විවෘත කරලා තිබෙන කඩපිළිබඳව විශේෂයෙන්ම පරීක්ෂණයට ලක් කරනවා. එවැනි දේවල් හසු කර ගැනීමට පුළුවන්කමක් ලැබුණොත් දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශීය ලේකම් මරුන් හරහා ඒ කඩවල බලපත්‍ර අවලංගු කරලා ඒ ග්‍රාම සේවක වසමේ වෙනත් කඩ සඳහා ඒවා ඒ බලපත්‍ර ලබා දීලා පාරිභෝගික ජනතාවට අවශ්‍ය සේවය සැලසීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ අනුව උදෑසන 7 සිට රෑ 10 දක්වා පාරිභෝගික අධිකාරිය 19.77 දුරකථන අංකය විවෘතයි. අපේ රටේ ඕනෑම පුරවැසියෙකුට අසීමිත විදිහට මිල ගණන් අය කරනවා නම් ඒ පිළිබඳව දන්වන්නයි කියන ඉල්ලීම අපි කරන ලබනවා. මහර ග්‍රාම සේවාව සම්පීනවා ඉතා දීක කිලෝමීටර් ගාණක් වෙනවා. ඒතර කඩ දෙකක් ප්‍රමාණවත් කියලා හිතනවාද? විශේෂයෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වලට අවශ්‍ය අවසරය ලබා දෙලා තියෙනවා. ප්‍රායෝගිකව ජනතාවට අවශ්‍ය කරන පරිදි ඒ අවශ්‍ය ප්‍රමාණයන් තීරණය කිරීමට ඒ අවශ්‍ය බලතල ලබා දීලා තිබෙනවා. මහකන්නේට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී. කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදකයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙනවා. එහිදී කන්න කිහිපයක් ඇතුළත කෘෂිකර්මාන්තයට අවශ්‍ය සමස්ත කාබනික පොහොර ප්‍රමාණය මෙරට දීම නිෂ්පාදනය කළ හැකි බවයි කාබනික පොහොර නිෂ්පාදකයන් පවසා ඇත්තේ. ජනාධිපතිතුමා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ මහකන්නේට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. ඉතින් මේකෙදී අපි ප්‍රධාන වශයෙන්ම බලන්නට ඕන ගොවියාට කිසිම කරදරයක් වෙන්නේ නැතුව මේ කාර්යය උන්ට කරගෙන යන්න. මං හිතන්නේ මීට ඉස්සෙල්ලා මේවා අසාර්ථක වෙන්න ඇත්තේ මේ හරි විදියට මේ ගොවියට තමන්ගේ කන්නේ එනකොට පොහොර ටික ඊට පස්සේ ඒ දැනුවත් වීම මොන පොරද කොයි වෙලාවෙද පාවිච්චි කරන්නේ වලනාශක වර්ග අපි පාවිච්චි කරන්න දෙන්නේ නැත්නම් ඒක කොහොමද කරන්නේ ඒ දැනුවත් වීම ඒගොල්ලන්ට අවශ්‍යයි. අපි තෝරගත්තනම් මොනවද භාවිතා කරන පොහොර ඒ අවස්ථාවන්ට කියලා ඒවා අපේ රටේ පුළුවන් තරම් නිෂ්පාදනය කරන්නට උත්සාහ ගන්න ගමන් මේ ඉදිරියට එන කන්නේදී ඒවා නොඅඩුව තියෙන්න කඩිනමින්ම අපිට වෙන රටකින් මේව ගේන්න පුළුවන්කෝ. දැන් අපි රසායනික පොහොර විශාල වශයෙන් ගෙන්නුවානේ. ඒ වෙනුවට අපි කාබනික පොහොර වර්ග ඒවා ගේන්න ඕනේ. ඒවා ඕන තරම් භාවිතා කරන රටවල් තියෙනවා. ඒ රටවල් වලින් බලලා හරි ප්‍රමිතියකින් තියෙන පොර වෙලාවට ගේන්නට ඕන. ශ්‍රී ලංකා නාවික හමුදාවේ උප ලොතිනල් විශ්ව ෆොන්සේකා එක්සත් ජනපද බිරලාරක්ෂක ඇකඩමියෙන් නාවික ගෘහ නිර්මාණ ශිල්පයේ සහ නාවික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබාගෙන තිබෙනවා.
ඒ අමරිකානු ජනපති ජෝ බයිඩන් අතින්. Wishwa Fonseca, Naval Architecture and Marine Engineering major, Sri Lankan Coast Guard. ඒ සමගින් අපි අදට ඔබෙන් සමුගෙන යනවා. ඔබට සුබ රාත්‍රියක්.